තදවැසි අපි අපේක්ෂා කරන යාපනයේ කිලිනොච්චිය, මුලතිව්, අම්පාර, මඩකලපුව, නුවරඑළිය, බදුල්ල, තිරිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යාකාලයේ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. මධ්‍යම සබරගමු, කළුතර, ගම්පහ, කොළඹ වගේ දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීම තියෙන්න පුළුවන්. දකුණු සහ ගිනිකුණු ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. කංකසන්තුරේ ඉඳන් තිරිකුණාමලයේ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ තත්ත්වය අපි බොහෝ විට අපේක්ෂා කරන්නේ 4 5 6 වගේ දිනයන්වල. මේ එතනින් පස්සේ ගත්තම දිනවල මේ වර්ෂාපතනයේ සාපේක්ෂව අඩුවීමක් තමයි අපි දකින්නේ. මේ අතර අයහපත් කාලකුණීන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා. ඊට අවශ්‍ය සියලු කටයුතු උපමාව ඉටු කිරීමටයි රජය පියවරගෙන ඇත්තේ. දිවිනි දිස්ත්‍රික්ක කීපයක පැවති අවදා තත්ත්වේ බොහෝ අඩුවීමක් පෙන්නුම් කරනවා. කිලොජි දිස්ත්‍රික්කයට අමතර බෝට්ටු අඛණ්ඩව සූදානම් කරලා තියෙනවා. කුඹුක්කන් ඔය වාන් මට්ටමට පැමිණලා තිබෙනවා. රාජාංගනය තියෙන උල්හිටිය ජලාශය, තබ්බෝ ජලාශය, අංගමු ජලාශය, දැදුරෝය ජලාශය, ඉබ්බන් කටුව ජලාශය, නාචියාදුව ජලාශය, ගිනිමිටිය ජලාශය, කලා ඔය වාන් දොටි විවෘත කරලා තිබුණා. පහළ වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳ තවදුරටත් දැඩි අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. මාර්ග අවහිරවීම බදුල්ල පස්සර මාර්ගයත්, නුවරඑළිය වැලිමඩ මාර්ගය ඇතුළුන් අතුරු මාර්ග රැසක වාර්තාවන ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිකුත් කළ තියෙන නිවේදනය අනුව නුවරඑළිය, රත්නපුර, බදුල්ල කියන දිස්ත්‍රික්කවලට නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසු වෙන ඒක ඉතාමත් වැදගත්. පීඩාවටපත් පවුල් 4252 ක පුද්ගලයන් 14468 දෙනෙකුත්, පුද්ගල මරණ 5 සහ එක් නිවාස පූර්ණ හානි 7කුත්, අර්ධ හානි 314 කුත් වාර්තා වෙනවා. ආරක්ෂිත මධ්‍යස්ථානයෙන් 29ක් පුරා පවුල් 946 ක පුද්ගලයන් 3149 දෙනෙක් තාවකාලිකව අපි රඳවලා තිබෙනවා. සහන වැඩපිළිවෙල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. වලපනේ ඉලුක් පැලැස්ස කඳ නායාමෙන් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එහිදී අතුරුදන්ව ඇති 15 සැවිරිදි සිසුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම කඳ ආසන්නයේ පවත්වාගෙන යන ගල්කොරියේ පිපුරුම්වල ඍජු බලපෑම නායාමට හේතුවන්නට ඇතැයි සැකකෙරෙන බව වලපනේ ප්‍රාදේශීය ලේකම් සාලිය බණ්ඩාර මහතා සඳහන් කළා. දීර්ඝකාලීනව ආපදාවට ලක්විය හැකි අවදානම් සහිත ස්ථානවල පුද්ගලයන් අපි රජයේ ඉඩම් සොයලා නිදහස් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීමේ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ඒ අයට නිවාස පහසුකම් අපි සකස් කළ දිය යුතු වෙනවා. සෙවීම් කටයුතු අවසන් වූවහම අපිට පුළුවන් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ අනුකූලව ඉහළින් තියෙන අවදානම් සහිත ගල්පටස් ඉවත් කරලා මාර්ගය විවෘත කිරීම කරන්න. ඒ යාබදවම ආසන්නයේ තියෙනවා විශාල ගල්වලක්. ඒ නිසා ගල්වලේ පිපිරීම්වල කම්පනවල ඍජු බලපෑමක් තිබෙන්නට හැකියාවක් තියෙනවා. අධික වර්ෂාවත් සමග මහවැලි ගංගාව පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවා ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායකාර මහතා සඳහන් කළේ.